හනුවර බූබැලිකඩ සංකමිත්තා මාාවතේ පස් මහල් ගොඩනැගුල්ල කඩාಫට್නු අවස්ථාවේ එහි හිමිකරුවන් අමාන ශිකලෙස පලායම සම්බන්තයෙන් මාත්‍යවත අදහස්තකු නිවසේ හිමිකරු අනුර ලෙව්ගේ ඔහුගේ පුත් තේශාන් ලෙවගේේ සහ ඔහුගේ බිරිද කීතාානිි ලෙවගේ මාත්‍ය ඉදිරියේ පරස්පරකරුණු පළකළපව අදහස් පලවී තිබෙනවා. ඔවුන් කී් කරුණු මෙසේ. නිවසේ හිමිකරවූ දොඩම්බල නාතදේවාලී හිටපු බස්නායකනෙල මේ අනුර ලෙවකේ. අපේ පවුල්වලට කරන අපූත චෝතනා කැන අප කනගාටු වෙනවා. අපි මේ සිද්ධිය වනාට පස්සේ පලාගිය නැහැ. ලඟම කෙදරක තමයි එදා එදන් නැවතිලා හිටියේ. මහිතුව මේ පාර උසස් පෙළ විභාගය ලියෙනවා. එය රෑ එක මාට්‍ය විතර වෙනකල් පාඩම් කරනවා. එ අපි හැමෝම දුව පාඩම් කරලා ඉවරවෙනකල්ට එකත් බැලවා TVවේ එදා ඩ්‍රීම් ස්ටා ෆයි නිසා අපි ඒ එක ඉවරවෙන කල්ම බැලවා නිදානගෙන ඉද්දිිය එක පාට චරචරගාල සද්්‍යයක් කාවා මම හිතුවේ ගෙදරට හොරු ඇවිල්ල කියලා ලයිට් එක දාලා එළියට ගිහාාම අල්ලපු ගෙදර සම්සිහ මහත්තයා අපේගේ පැත්තට ටෝච්ච එක ගහ ලකිව්වා ඔයාගේ බෙල්ඩි මේ කනු ඇදවෙනවා ඉක්මනට එලියට යන්න කියලා උඩතටවේ පුතාව ඇහරවල මාත් පුතා දුවත් එක්ක හිටපු ඇඳුම් පිටිම්ම එඩියට ආවා. වාහනේ එඩියට ගන්නවත් එක්කම තමයිගේ පහලට ඇදි ලගේයේ. මං කිසිවක් කරකයා ගත නොහැකිව නුවර වැව පත්තර ගියා ඒ වනකොට පහල නිවසියන්ට දැනුම් දෙන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි බල්ලොත් අරන් කාටත් නොකිය ගියා කියලා කියන්නේ සම්පූර්ණ බොරුවක්. බල්ලො දෙන්න දවල් දෙකට විතර බෝකොක්කයටත් රීංහල ඉද්දි හමුදාව අය හොයාගෙන තියෙන්නේ ොඩ්නැගිල්ල අපිහදුවේ දෙදස් හය අනුමැතින් සියල්ල ලබාගෙනයි ඒවනකොට ගොඩ්නැගිලි පර්යේෂණ ආයතනය අවසර ගැනීමේ නීතියක් තිබුණේ නැහැ ඉන්ජනය රුසාංස්ථාවේ අධීක්ෂණය කටයුතු සිදු කළා පසුව සිදුකරපු ඉදිකිරීම් නමී කරනවලට ගොඩ්නැගරි පර්ේෂණ ආයතනය අවසර නිසි පරිදිගත්තා. ඔහුගේ පුත් තේශාන් ලෙව්කේ පවසරන්නේ මේ වගේ කතාවක් මගේ කාමරේ තියෙන පස්සනි මහලේ ඒ නිසා ම නිදාගන්නේ උඩම තට්ටුවේ. අම්ම ඉතාත්තයි නංගී නිදාගන්නේ පල්ල හැ. ඉදන් තුන්ගෙන තට්ටුවේ. රෑ නිදාගනීති එක පාටම ඇඳ හෙල්ල වුණා. ගේ දෙදරන වගේ දැනලා මට ඇහැරුණා. මම අම්මට කෝල් කරල කිව්වා අමුතු ශබ්දකාව බලන්න කියලා. බල්ලොත් අමුතු විදිහට බුරන්න ගත්තා. මගේ පණවිඩයට තමයි අම්ම මේ ගැන දැනගත්තේ. තාත්ත් නංගිත එක්ක උඩට දුවගෙන හාවා. අපි ආපහු පල්ල හැට දෙව්වා. ගෙදර ටයිල් ඉස්සෙන්න්න පටන් ගත්තා මම වාහනයට නැගලා ස්ටාර්් කරා. ගෙදර කට්ටිය ඇවිත් වාහනයට නගද්දිම මම වාහනේ ගැරේච්චකෙන් පාර්ට ගත්තා. එතකොටත් පාරයි ගැරේච්ච එකකයි අතර අඟල් දුන හතරක පරකරයක් හැදිලා. මම වාහනේ පාරට අරන් මහනුවර පොලිසියට කෝල් කලාා. මම ලේක් ලබ් එක පැත්තර යනකොට අපි බලාගෙන සිටියදීම ගේ කඩාගෙන වැටනා සිදධිය වූ වෙලාවේ මම ඇහැරලා අම්මට කෝල් කරලා වාහනේ එඩියට අරන් පොලිසියට කෝල් කරන අතර කාලේ විනාඩි හතක් විතර වෙන්න ඇති. අපි පොලිසියට කෝල් කරන්නේ නැතුව පලාගියා කියලා සමහරු බොරු චෝදනා කරනවා. අපි කලින් දැනගෙන පහලාට දැනුම් නොදී ගියා කියන එක හරිම වැරදි. අපි මේ හ ගැනදර හදලා තියෙන්නේ. ඒටු ඉස්සෙන්ඩ් ඇප්රුවල් අරගෙනයි ඒවා ඕනෑම කෙනකුට හොයලා බලන්න පුළුවන්. ගීතානි ලෙවකේ මහත්මිය මෙසේ පැපසවා. අපි මේ ගේත් හැදේ දෙදස් හයේදි විතර. අවශ්‍ය සියලුම අනුමැතින් ගත්තා ඒ ලිය කිවිලි ඔක්කොම මම ෆයිල් කල්ලා පිළිවෙෙනට හදල තිබුණේ. ඒ ඔක්කොම ගෙට යටවෙලා තියෙන්නේ. ඕන ෑම කෙනෙකුට අදා ලායතරවලින් මේ ගැන සොයිලා බලන්න පුළුවන්. අපි අසල් වැසි පවුලක තුන් දෙෙනෙක් මිය ගියා ඒක අපිට හරිම වේදනාවක්. අපි අයිඩ එකවත් නැතුව එලියට බැසේ සමහරු කියනවා අපි මේ සියලු දේ කල්තියා දැනගෙන ත් අයට නොදන්වා හොරරහසේම ගියා කියලා ඒක සම්පූර්ණ බොල්වාක් යාළුවන්නේ ඔයාලා තවම අපේ චනලක සබස්ක්‍රයිබ් කලා නැද්ද එහනම් සබස්ක්‍රයිබ් බට් එක ඔබල සබස්ක්‍රයිබ් කරන්න සීුව සලකු නොබල දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.